ගරු පාටලි චම්පික රණවක විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමනි මූලාසනාරුඩ මහතුරුනි සියලුම ආරාධිත අමුත්තනි අපගේ අමාත්‍යතුමා අද හදිසි කටයුත්තක් නිසා දිවයිනෙන් බැහැරව සිටිනවා ඒ නිසා මම එතුමාගේ පණිවිඩය කියවන්නම් බලශක්ති ශේස්ත්‍රයේ බරපතල ප්‍රශ්න ගණනාවක් පැන නැගී ඇති මොහොතක බලශක්තියට සම්බන්ධ රජයේ ආයතන හා පුද්ගලික සමාගම් පමණක් නොව බහුජන සංවිධානද එක් රැස් කරගෙන එම අර්බුදය පිළිබඳ සංවාදයක් ඇරඹීමට කටයුතු කිරීම පිළිබඳව මම පළමුවෙන්ම බලශක්ති සංසදයටත් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයටත් ස්තුතිවන්ත වෙනවා. මේ ඉතා ප්‍රයෝජනවත් වැඩසටහනක්. ඊට මා සහභාගී වීමට බලාපොරොත්තු වෙන සිටියත් හදිසියේ යෙදුණු විදේශ සංචාරය නිසා සහභාගී වන්නට හැකි වන්නේ නැහැ. මෙම වැඩසටහනේදී විශේෂ අවධානයක් යොමු වී ඇත්තේ තිරසාර සංවර්ධන ඉලක්ක වෙතයි. මිනිසාගේ අනාගතය අවිනිශ්චිත වීමට බලපා ඇති ප්‍රධානතම හේතුව වන්නේ මේ සමාජය පොසිල ඉන්ධන මත පදනම් වී තිබීමයි. එනම් ඛනිජ තෙල්, ගල් අඟුරු හා ස්වාභාවික වායු දහනය කිරීමෙන් තොරව මේ ශිෂ්ටාචාරය පවතින්නට පුළුවන් කමක් නැහැ. සාමාන්‍ය ව්‍යවහාරයේදී මෙය පොසිල ඉන්ධනවලට ඇබ්බැහිවීමක් ලෙස හඳුන්වනවා. පොසිල ඉන්ධන භාවිතයෙන් පරිසර ගැටලු රාශියක්ද මතුවී තිබෙනවා. මිහිතලයේ උණුසුම් වීම එහි ප්‍රධානතම ගැටලුවයි. මේ ගැටලුව පිළිබඳව ලෝකයේ සෙසු රටවල් සමග එක්ව ශ්‍රී ලංකාවද අපගේ පරිසර අමාත්‍යාංශය මගින් පසුගිය දශක දෙක මුළුල්ලේ ක්‍රියාත්මක වුණා. මේ සම්බන්ධයෙන් විවිධ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළවල් පරිසර අමාත්‍යාංශය විසින් වරින් වර සම්පාදනය කළත් ඒවා අපේක්ෂා පරිදි ක්‍රියාත්මක නොවූයේ සංවර්ධනය පිළිබඳව ක්‍රියාත්මක වන බොහෝ වැඩසටහන් මෙම අමාත්‍යාංශය යටතේ නොතිබු නිසාය. දැන් ප්‍රථම වරට අනාගත බලශක්ති සංවර්ධනයට අදාළ ප්‍රධානම ශ්‍රේෂ්ත්‍රයේ පරිසර අමාත්‍යාංශයට සම්බන්ධ කර තිබෙනවා. එනම් පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය කිරීමයි. ඒ වෙනුවෙන්ම පිහිට වූ සුනිත්‍ය බලශක්ති අධිකාරිය දැන් ක්‍රියාත්මක වන්නේ අපගේ අමාත්‍යාංශයට සම්බන්ධවයි. මේ අතිගරු ජනාධිපතිතුමා දුරදිග බලාගත් තීරණයක් වන බව පැහැදිලියි. දැන් පරිසර රැක ගැනීමත් බලශක්ති සම්පත් සංවර්ධනය කිරීමත් යන දෙකම සිදු කරන්නේ එකම තැනකින්. එනම් පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මගින් තවදුරටත් වැඩ නොකර සිටීමට හා නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට දැන් පුළුවන් කමක් නැහැ. අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලබා දිය යුතුයි සහ ප්‍රතිඵල ලබාගත හැකි. මෑතක් වනතෙක් පුනර්ජනනීය බලශක්තිය භාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ ඉතාහිර තැනක සිටියා. 1990 දශකයේ ආරම්භ වෙන විට රටේ විදුලිය නිෂ්පාදනයෙන් 100%ක්ම වාගේ ලැබුණේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වන ජල විදුලියෙන්. නමුත් දැනටමත් විදුලිය සඳහා පුනර්ජනනීය බලශක්තියෙන් ලැබෙන දායකත්වය 30%-40% දක්වා පහත වැටී තිබෙනවා. වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා තවත් ගල් අඟුරු බලාගාර කීපයක් ඉදිරිමින් පවතිනවා. කෙසේ වුවත් මේ දිගුකාලීනව ගත් කල හොඳ ප්‍රවණතාවයක් නෙමෙයි. එම නිසා මහින්ද චින්තන වැඩපිළිවෙල යටතේ 2020 වන විට සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්තිය 20%ක් දක්වා ඉහළ නැංවිය යුතුයි. එනම් 2020 වන විට මුළු පුනර්ජනනීය බලශක්තිය ජනනය එනම් ජලවිදුලිය සහ සෙසු පුනර්ජනනීය ප්‍රබවලින් දායකත්වය 40%ක් දක්වා ඉහළ නැංවීමට හැකි වෙනවා. එම ඉලක්ක සපුරා ගැනීමේ වගකීම පැවරී තිබෙන්නේ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියටයි. එහෙත් එම ඉලක්ක සපුරා ගැනීම සඳහා වූ ගමනේ ප්‍රගතිය ගැන අප කිසිවෙකුටවත් සෑහීමකට පත්වන්නට පුළුවන් වන්නේ නැහැ. අඩුපාඩුකම් මගහරවාගෙන එම ඉලක්ක සපුරා ගැනීමේ වගකීම දැන් පැවරී ඇත්තේ අපේ අමාත්‍යාංශයටයි. එම නිසා එම තිරසාර බලශක්ති ඉලක්කය සපුරා ගැනීම සඳහා තිරසාර වැඩපිළිවෙල සම්පාදනය කර දියත් කිරීමට මම දැනට කටයුතු කරමින් සිටිනවා. අපට තිරසාර බලශක්තිය පිළිබඳ ඉලක්ක දෙකක් තිබිය යුතුයි. පළමු වෙන නම් 2020 වන විට සපුරාගත යුතු බලශක්ති සංරක්ෂණ ඉලක්කය හා පුනර්ජනනීය බලශක්ති ඉලක්කයයි. දෙවැන්න නම් 2020න් පසු එනම් 2030 සහ 2040 වන විට ළඟා කරගත යුතු නව ඉලක්ක සම්පාදනය කර ගැනීමයි. එම දෙවන කරුණ පිළිබඳව මෙම වැඩමුළුවේදී ඔබ සමග ඉදිරිපත් කරන අදහස් අපට ප්‍රයෝජනවත් වනවා නොඅනුමානයි. මීට අදාළ ඇතම් කටයුතු පුනර්ජනනීය බලශක්ති ඇමතිවරයා ලෙස මම දැනටමත් ආරම්භ කර තිබෙනවා. පළමුවෙන්ම 2012 ජනවාරි මාසයේ සිට අවාසනාවන්ත ලෙස නවතා දමා තිබූ පුද්ගලික අංශයෙන් පුනර්ජනනීය විදුලි මිලදී ගැනීම සඳහා වූ ගාස්තු ක්‍රමය යළි ආරම්භ කිරීමට දැන් අපට හැකි වී තිබෙනවා. එය පළමු පියවර පමණයි. ඉදිරියේදී එවන් ආරවුල් ඇති නොවී ඉතා වේගයෙන් අපි ගමන් කළ යුතුයි. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ඉදිරිපත් කරන්නට මම
මාස 3ක කාලයක් සුනිත් බලශක්ති අධිකාරියට ලබා දී තිබෙනවා. ඒ වෙනුවෙන් සුනිත් බලශක්ති අධිකාරිය තුල වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමටත් මම උපදෙස් දී තිබෙනවා. එම නව ඒකකයේ කෙලින් මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුකම්පිතාවක් ලෙස ලබන සතියේදී ස්ථාපිත කරන බව සුනිත් බලශක්ති අධිකාරියේ සභාපතිතුමා මාහට දැනුම් දී තිබෙනවා. ඒ නිසා අනාගතයේදී අපිට වේගවත් වැඩපිළිවෙලක් දියත් කිරීමට හැකි වේවි. සුනිත් බලශක්ති අධිකාරියට පැවරෙන පළමු වගකීම නම් 2020 දී ළඟා කළ ගත යුතු 120 ඉලක්කයයි. දැන් යන වේගය අනුව එය ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. ඊට අදාළ ප්‍රතිපත්ති හා උපාය මාර්ග භමණක් නොමේ ක්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කිරීමද සුනිත් බලශක්ති අධිකාරියේ පිහිටුවන නව ඒකකයට පැවරෙනවා. එහි එක ප්‍රතිඵලයක් ලෙස ජාතික පුනර්ජනනීය බලශක්ති ප්‍රතිපත්තියක් ඉදිරි මාස 3 ඇතුළත ස්ථාපිත කිරීමට මම බලාපොරොත්තු වෙනවා. දෙවනුව අපට 2020න් පසුව ශ්‍රී ලංකාව සඳහා පුනර්ජනනීය බලශක්තිය සංරක්ෂණය සඳහා අවශ්‍ය ඉලක්ක අවශ්‍ය වෙනවා. එය අනිවාර්යයෙන්ම 120කට වඩා විශාල ඉලක්කයක් විය යුතුය. අපට තවදුරටත් ආනයනය කරන පොසිල ඉන්ධන මත යැපෙන්නට පුළුවන් කමක් නැහැ. ලෝකයෙන් එන අභියෝගවලට මුහුණ දීමට නම් අපේම බලශක්ති ප්‍රබෝධවලින් උපරිම ප්‍රයෝජන ලබා ගත යුතුය. බලශක්ති සුරක්ෂිතතාවයක් ඇති කරගත යුතුය. ඒ වෙනුවෙන් 2020න් පසු යුගය සඳහා නව තිරසර බලශක්ති සම්පාදන ඉලක්ක සම්පාදනය කිරීමට අවශ්‍ය වෙනවා. ඒ සඳහා මේ වැඩමුළුවේ නිර්දේශ ඉතා ප්‍රයෝජනවත් වේ යයි මම විශ්වාස කරනවා. ඔබගේ උත්සාහය මෙම වැඩමුළුවට සීමා නොකර දිගින් දිගටම සුනිත් බලශක්ති අධිකාරියත් සමග එක්ව කටයුතු කරන ලෙසට මම මෙම වැඩමුළුවේ සංවිධානය කරන බලශක්ති සංසදෙන් හා දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයෙනුත් සහභාගී වෙන සෙසු සමාජිකයන්ගෙනුත් ඉල්ලා සිටිනවා. ස්තුතියි.